අපි විශේෂයෙන්ම ලංකාව සෞඛ්‍ය සේවාව හොඳ සෞඛ්‍ය සේවාක් වනාට දියුණු සෞඛ්‍ය සේවාවක මූලිගංග නෑ කියන එක පිළිබඳව දීර්කාලයක් සාකච්ඡා කරන ඒ පිළිබඳව පර්ර්ේෂණ කරන. ඒ පිළිබඳව යම් සමාජ කතිකාවක් අවශ්‍යයි කියන කණ්ඩායමක් විදියට තමයි එකතු වෙලා ඉන්න. විශේෂයෙන්ම අපි කාරණාව දීර්ඝකාලලයක් තිස්සේ කරනකොට මේ වෙනකොට ඒක යථාර්ථයක් බවට තහුර වෙලාඉවර මේ. අපි මුලින් කියනකොට බොහෝ අය විශ්වාස කරේ නෑ බොහෝ අය විශ්වාස කරන්න කැමැතිවන්නෑ තවත් අය විශ්වාසකරාට විශ්වාස කරන වගේ පෙන්වුව නෑ. තොත් අපි දෙියුණු සෞඛ්‍ය සේවාවක් නං. දියුණු සෞඛ්‍ය සේවාක ප්‍රධාන මූලිකාන්ගේ තමයි. රෝගීන් වෙනුවෙන් වෙන්කරන වැය එෙම ැඇත්තම් පිරිවැය. රෝගයා කරා දමන් කිරීමේදී හානියට පත්වීම වැලැක් වෙන්න ඕන්න අපි රුපියල් සීයක්ක් රෝගියකු වෙනුවෙන් වෙන්කරනවාන රටක් විදියට එම නැත්ත මුදලක් විදියට එම නැත්තං ආධාරයක් විදියට ඒ රුපියල් සියයෙන් අඩුමගාය අනුනමයක් වත් රෝගියයාගේ සේවය සඳහා යොමුවෙන්නට ඕන් හැබයි ලංකාව අපි අධ්‍යනය කරොත් මේවා අධ්‍යනය කරන්න දත්ත සෞඛ්‍යමාත්‍යශය ඇතුළේ පැහැදිරිවම නෑ එම දත්ත එකතු කරන ක්‍රමවේදයක් නෑ ද මතින් පාලනය කරන විද්‍යාත්මක පාලන ක්‍රමයක් අපිට නෑ ඒකම තමයි මේ අවිද්‍යාත්මක බව ඇතිවන්නට හේතුව අපිට දැනට දැනෙන දේ තමයි. රුපියල් සයක් අපි වියදං කරන්නට සූදාානකරොත් සෞඛෙසේවාවේ රෝගීන් වෙනුවෙන් ඒකෙන් රුපියල් විස්සකට හෝ තියකට වැඩි ප්‍රමාණයක් රෝගයා කරා යන්නේ නෑ අතර මැද්දෙ හැතාවක් අසුවක් වගේ ප්‍රමාණයක් දූෂණයට පත්වෙනවා නාස්තියට පත්වෙනවා ඒවාගේම හොරකම් සහ අනිකුත් කාරණ සඳහා වියදම් වෙන. මේවා සම්බන්ධයෙන් අපිට දීර්ග අදහස් දක්වන්නට පුළුවන් නමුත් අපි මේ මොහොතේ. මූලික ප්‍රශ්නයක් විදියට තියෙන අුෂද පිළිබඳවහ අවෂධවල තත්ත්වය පිළිබඳව කතාකරොත්. ඒකටත් මේක බලපානව පලවෙෙන එක තමයි අපේ රටේෂ තත්වයෙන් තරගකාරී මිලකට ලබා ගැනීමේ ආන්ත්‍රණය මෙහෙවන්න ආතනය තමයි වෂධ නයාාවමන අධකාරිී. ඇබැ අවාසනාවකට අදාපේ රටේ අවෂධනයාාවමන අධිකාරිය. ඒක අධිකාරී ක්‍රමයකට තත්වෙන් බාලාවසද ගේෙන තැනට තල්ඩ වෙලාඉන්න. එතකොට අපි අධිකාරිය පිහිටවන අරමුණ එකක් අධිකාරය ක්‍රමාණුකූලෝ වැඩකරන අරමුණ තව එකක් වෙලා තියෙනවා. දැ මේක සාමාන්‍ය අවලාදෙක් විදේ කාටහරි බැහැර කරන්න පුළුවන් නමු අපි මේවා දැන්ගියන්නේ දත්ත සාක සහිතව. තොකොට බාලාවසද රට එනවාවද නැද් කියන එකට අපිට දත්තසාධක තියෙනවා. ඊයේ දවසේ තමයි අවසාන සැකය මතුවෙන මරණය සිද්ධවෙන්නේ අක්ෂිරෝහලේ සැත්කමකට සභාගි වෙච්ච කෙනෙක් නිර්වින්ධනය කරාට පස්සේ නැවත සිහිය නො ලබාම තමන්ගේ ශල්ලය කර්මය පැත්තක තියෙදදිමිය යනවා. තොර මේකසාමාන්‍ය දෙයක් කියලා කියන්න පුළුවන්. ඉට පස්සේ ඊට කලින් පේරාදිනය ශික්‍ෂණ රෝහලේ මරණ දෙකක් ඇතිවෙනවා. ඒගේම ප්‍රේරාධනය ළමාරෝහලේ මරණයක් ඇතිවෙනවා. ඒවගේම තව මරණ කිහිපයක් වාර්තාාවෙනවා අපිට නම්කරන්න බැරිවිදියට මොකු අපි මේවා නම්කරන්නෙම රෝගීන් මේක පිළිබඳව කොච්චර සංවේදීද කියන කාරණාවත් එක්ක. ඒ කාරණාවත් එක්ක විතරයි අපිට මේක කියන්න පුළුවන් වෙන්නෙත් ඉට පස්සේ ඇස් අන්දවීම් පිළිබඳව අපි වාර්තා කරන කොටේ එක නෑ කියනවා අවසාන වශයෙන් සෞඛ්‍ය ඇතිවරයක් කියනවා. ඒක එහෙමයි අපි වන්දිගේ වඩ ලෑස්තී කියලා. තුොර මේ කාරණ සම්පිින්්ඩනය කරහාම. අපේරටේ සෞඛ්‍ය සේවාාවේ ක්‍රමය අනුව සහ සෞඛ්‍ය සේවාවත් එක්ක අපේරටේ සෞඛ්‍ය සොයන්නන් එහමනැත්තන් සෞඛ්‍ය පාරිභෝගිකයන් බදධ වෙලා තියෙන විදි අනුව වාර්තාවෙන්නේ දහයක් නං ඒ සියදක්වා වැඩිවෙන්න පුළුවන් කියන එක තමයි අපිට කියන්න පුළුවන් මොකද අපි සෞඛ්‍ය සේවාව දේවත්වෙන් සලකන්න තවම එතකොට මේ කරන සියලු ක්‍රියාකාරකම් විවේචනාත්මකෝ බලන්නේ නෑ මේ සියලු ක්‍රියාකාරකම් විචක්ෂණ සීලීව බලන්නෙත් නෑ තර්කානුකූල බලන්නෙත් නෑ නිියයාත්මකෝ බලන්නෙත් නෑ තොට එනිසා රෝගීන්ට මේවයි අඩුපාඩු පේන ප්‍රමාණය ඉතාම අවමයි එම පේන්න එම තේරුම්ගන්න පුළුවන් රෝගීන් ප්‍රමාණය ඉතාම අවමයි තොකොට එහෙම තේරුම් අර පේන සැකයක් මතුවෙනවා කියන්නේ ඒ වගේ දහගුණයක් හෝ ඒවගේ හතලිස්කුණයක් වැඩිවෙන්නට පුළුවන් ඒවගේ තියෙන සිදුවයි.මතිය නිසා දැංඉතා තහරු තහවුරුයි අපි රටේ සෞඛ්‍යසේවාාව දියුණුය කියන සංකේත එකින් එක ගැල වෙමින් යන. ගැලවෙන්නම රටේ රෝගීන් සංවේදනය එම නැත්තං රටේ රෝගීන් තමන් පිළිබඳව සංවේදී වෙන තරමට හැබ ඇැි මේ එක්ම කියන්නට ඕන රෝගීන්ට කලබල වෙට එපා මේ කාරනාගන්නේ පැණික් වෙන්න නෙවෙයි කලබල වෙලා මේක පිළිබඳව තීරුණ ගන්න නෙවෙයි මේ සෞඛ්‍ය සේවාව ඊළඟ පියවරට පරිවර්තනය කරන්න පොටකෝල් බේසිස් වෛද්‍ය විද්‍යාවක්ගේ එම නැත්තං විද්‍යාත්මක ක්‍රමයට අදහස් දක්වොන සෞඛ්‍ය සේවාවක්ගේෙන් සෞඛ්‍ය සේවාවේ යාන ඒ්‍රන තාක්ෂණිකව තීරණය කරන තැනට ගේන්න රෝගීන් ඒ පිළිබඳව දනුවත්වෙන්න ඕන අවෝධයෙන් ඉන්න ඕනේ පරවැසියෝ පිබඳව දනුවත්වෙ ඕනේ අබෝධයෙන් න්නන ඒම නැතුව කලබල වෙලා කිසිවක් වෙනස් කරන්නට. බෑති අපි බලන්න ධනාත්මකෝ පරිවර්තනය කරන්න. තැන් ධනාත්මකෝ පරිවර්තනය කිරීමේදී. ඒ අවශ්‍යතාටික ලබා දෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ රජයේ ආණ්ඩුව සිවිල් සංවිධාන වල නීතිඥන්ගේ හැමෝගෙම වගකීම්. එඉනිසා අපි මේ වෙලාවේ එකින් එක කියන්න නැහැ කොච්චර මිනිස්සු මැරුණද කොච්රමිනිස්සු මැරිල ඇද්ද කොච්චර මනිස්සුන්ගේ ඇසන්ඳදවුණනාද මේවාපි වාර්තාවෙන් වාර්තාවට එලියට ගෙනල් තියෙන අපිට ගන්න පුලුවන් විදිහයටට හැබැ අපි කියනවා මේකට විසඳුමක් අවශ්‍යයි. මොකද විසඳුම මේ විසඳුම තමයි ලංකාවේ සෞඛ්‍ය සේවාවේ සෞඛ්‍යමය වර්ධක් සිද්ධ වුණහාම ඒක හොයල බලන්න ආයතන ප්‍රධාන වශයෙන් දෙකක් තියෙන. ඒ දෙකෙන් එකක් තමයි අෞෂධ නයාමන අධිකාරය අනිත් එක තමයි වෛද්‍ය සභාව. මේ දෙකම අන්දයි. මේ දෙකම රෝගීන්ගේ පැත්තෙන් අන්දයි. ෘතිිකයගේ පැත්තෙන් මේ දෙකම හරිම ෂෝක. මොකද හොරාගේ අම්මගෙන් පේන අහන විදිරතමයි ඒවා ආද ලතියේ. එතකොට මේ දෙකේම යාන්ත්‍රණයක් නැහැ, රෝගයකුට වැරදක් වුණහාම ඒ ඉදිරිපත් කරන්න. රෝගයකුට වැරදක්වුණහාම ඒක විමර්ෂණය කරන්න. රෝගයකුට වැරදක්වුණහම ඒක විමර්ශනය කරන්න ක්ඩායමක් යොදවන්. මේ තුනටම කවුරුත් නෑ. එතකොට රෝගයායට වැරද්ද කියන්ඩ වෙන්න අවාසනාවකට රූපවාහිනී තිරේකට. අපිටත් ඒක කියන්නඩ වෙලා තියෙන රූපවාහිනී තිරේකට. අපි දක් ඒ කියමින් ඉන්නකොට ආණ්ඩුවහිතනවා මේක තමයි ප්‍රධානම කර්දරය කියලා, ඒකට තව පනතක් ගෙනල්ල අර මාධ්‍යවල කටත් වහල දැම්මාම තිකත් හතා නිද්දට අපිට කියන්න බැරි වෙනවා. ඇැබයි කමක්නෑ අපි කියන්න පුළුවන්තාක්කල් අපි කියනවා. දැනටමත් මේවා කියන කටවල් වැසීම සඳහා සෞඛ්‍ය මාත්‍යංශය විවිධ දේවල් කරමින් ඉින්වා අපිටත් යම් යම් ලිපිලේ කන ලැබිල තියෙනවා අපි ඒවා ගැන වැඩිය සාකච්ඡා නොකර අපි මේ කාර්ය කරනවා අපිට කරන්න පුුවන්තාක්කල්. එනිසා මේ කාර ඉස්සරට ගෙනයාම ට පුරුවවැසියන් කොච්චර සංවේදීද කිය එක තුළු විතර ඉස්්‍රරහටයන්. ඇැබයි අපි කියනවා මේවා එකක්වත් ආණ්ඩුව පෙරලන්ඩ ගේනයේවත් ඇමතිලා බේරන්්ඩ ගේනවත් ඇමතිලා පත්කරන්න ගනේවත් නෙවෙයි මේ ක්‍රමය පරිවර්තනය කරන්න ගේන වා. අපි පලවෙනිියම ෞඛ්‍යමාත්‍යංශිට කියනවා දැ රෝගීන් වෙනුවෙන් තියෙන ආයතන දෙකම අන්දන ැ. ඒ වගකීම තියෙන සෞඛ්‍ය මාත්‍යන්ශේ. ඒන සෞඛ්‍ය මාත්‍යයන්ශය කරන්න ඕනේ මැරෙන මරණය මරණයට ත්‍රබුද්ගල කමිටු පත් කර කර යන්නේ නැතුව. මිනිස්සුන්ට තමන්ගේ හැඟීම තමන්ගේ පැමිණිල්ල තමන්ගේ අඩුවැඩිය කියන්ඩ පුළුවන් ඒ තේරුම්ගණ්ඩ පුළුවන් කමිටුවක් වහාම පත්කරන්න ඕන්. ඒ කමිටුවට නිදහස දෙන්න ඕනේ සියලු පැමිණිලි විභාග කරන්න මිනිස්සුන්ට ක්‍රමවේදයක් දෙන්නන්න ඕනේ. ඒ කමිටුවට තමං සෞඛ්‍ය සේවාවල් ලබපු ප්‍රතිලාබය පිළිබඳව යම්කිසි ගැට ලුවක්තිය නොනන් ඒක පිළිබඳව පැමණිලි කරන්න. ඊළඟට ඒ පැමිණිලි විභාග කරන්න යාන්ත්‍රණයක් තියෙන් ඕනේ අපි යෝජනා කරනවා ඒකට ලෝකයේ පිළිගත් ්‍යාත්‍රනය තමයි ඩිටල් ලයිගරි සිිටම් එක කෘතිම බුද්ධිය යොදවගෙන ලෝකේම තියන දැනුම්පද්ධතිය පාවිච්චි කරලා අපි නිර්ණායක සපයගන්න ක්‍රමවේදයක් ලෝකෙ හදලා තියෙනවා ොට එෙම යාන්ත්‍රණයක් ඒ කමිටුවට තියෙන් ඕ. එවගේ මේ කමිටුව අවසාන වශයෙන් විභාග කරන ක්‍රමයක් සහ මේක විභාග කරන කණ්ඩායමක් යොදවලා උත්තරයක් අපිට දෙන්න ෝන. දැන් අපි දැක්කා ඊයේ ඇස්රෝහලේ, මරණය සම්බන්ධයෙන් යම් යම්මයි ප්‍රකාශ කරනවා. ඒක මේ අවෂදයේ ප්‍රශ්නයක් නිසා සිද්ධවෙච්ච එකක් නෙවෙයි. හර්ධයාබාධයක් නිසා වෙච්චේ එකක්. ඉතින් කෙනකුට කියන්න පුළුවන් මේ රටේ සිද්ධවෙල සියලු මරණ අවෂද හින්දවත් කරන ක්‍රමය හින්දවත් නෙවෙයි වෙලා තියෙන්නේ මනිුස්සු හුස්මගන්නේෙ නැති නිසා තමයි මැරල තියෙන්. ති ඇත්තන මිනිස්සු උස්මගන්න නැතුව තමයි අන්තිමන මැරෙන්. ඒමනං අපිට මේක මරණයකටත් හේතුවක් හොයන්න බෑ. නිසා ඒවගේ විහිලු උත්තර නෙවෙයි අපි අවශ්‍ය වෙන්නේ ඒ හුස්ම ගන් නැතිවෙඩ තියන තදාසන්නතම හේතුව මොකත්. නිකං හොඳට හුස්ම ගනිමින් හිටපු මනුස්සේ කැයි එක පාට හුස්ම නොගෙනෙන්නේ. අපේ සරල භාසාාවෙන් අපි මොකුත් දන්නඇති ගමේ සාමාන්‍ය මනුස්්‍යෙකුල තියන ප්‍රශ්නය ෝක. තිය නිසා ඒ අර්ථයෙන් තමයි මේක විභාග කරන්න ඕන එම නැත්තං මේක පිළිබඳව මහාපරිමානණ දැනුවත් භාවයක් තියෙන මහාචාරයවරුන්ගේ දැනුුවෙන් නෙවෙයි එම ම ාරියවරන්ට තරක් ප්‍රශ්න විසඳන්න බෑයි නිසාපි කියෙනවා මේක සඳහා මේ කමිටුවට ගමේ සාමාන්‍ය මනුස්්‍යයාගේ හැඟීම තේරණ මිනිස්සු තින්නෝන් නැත්තම් මේකට දෙයි විශාල අර්ථකත නිසා අපිට අවශ්‍ය වෙන්නේ සරල දෙයක් හැබයි අපි ඒකම කියනවා දැ ඔය ජාතික ක්ෂි රෝහලයේ සිද්ධවෙච්ච මරණය සම්බන්ධයෙන් ඔය කියනවා වගේ මේ එකක් අපි දක් පාලිමේතුේදී ඇමතිවරයක් කියනවා. අවෂධනයාමන අධිකාරරියක්ත් කියනවා සෞඛ්‍ය මාත්‍යංශත් කියනවා. අපිට වාර්තාාවෙන විදියට. මේ අපි හරියටම දන්න හොඳේ. අපිට වාර්තාාවෙන විදියට පේරදිීනය ශික්ෂණ රෝහල එනිේ ළමා රෝහලේ දරුවෙක් මියයා මේ සිදධියට පාවිච්චි කරම අවසදයම කියලා අපි දැන් අපිට අනාවරණය වෙනවා. හැබැ අපි එදා කිව්වහම. කට උත්තර දුන්නාය කිව්වේ අනේ ඒ අවසදය ගහන්නේ නෑනෙ ළමයිට මේක බොරුවක් කිව්වා. ත අපි කිව්ේ නෑ එක අවෂදයමකට පාවිච්චි කරාගෙන. අපි කිව්වේ නිර්වන්නන අවෂ දෙයක් හින්න්න මේක වූවාදැයි සැකයක් පවතී. එතුකට සැකයක් පවතිීනං ඒ සැකය පිළිබඳව විමර්ශණය කරානං සමහර විට අක්ෂිරෝහලේ සිදුවීම මීට වඩා වෙනස් වඩ තිබ්බා සමහර විට අපිට කියන්න බෑ හරියටම. එක අපිට කියන්න බැරිහින්ද තමයි අපඒකට කමිටුවක් පත් කරන්න කියන්න. එතකොට පේරාදිනය ශික්ෂණ රෝහලේ මාතාවන් දෙදෙනෙක් මිය යනකොට අපිට පුළුවන් වුණා ඒ අවෂසදය තහනම් කරන්න. ඒ තහනම් කරපු හින්ද එතනින් එහට අපිට මරණ වාර්තා වනේ නෑ. ඇ පෙරාදිනය ළමාරෝහලේ පාවිච්චි කරපු අවෂදය තහනං නොකරපු නිසා. ඒ පැමිල්ල බැහැර කරපු නිසා අපිට සාධාරණ සැයක්ති න. පැමිල්ි බැහරේ නැත් තං. ඊළඟ තත්ත්වය මරණය වලක් වගඩ තිබුණකේ. අප අපි ඒ ස්තිරව කියන්නෑ. මොකද මේ රටේ සෞඛ්‍ය සම්බන්ධයෙන් තියෙන කාරණ කිසිවක් කිසිවකුට ස්තිරවශයෙන් කිව නොහැකි. මොකද අර දියුණු සෞඛ්‍යේවාවේ යාන්ත්‍රණයකට ගිහිල්ල නෑ. අර ප්‍රොටකෝල් බේසිස් වැඩ කරන සෞඛ්‍ය යාන්ත්‍රනයක් අපේ රටේ නෑ. එකොට අපිට වෛද්‍ය විද්‍යාත්මකව කොහේවත් තැනක සාමාන්‍ය මනුස්සයකුට තහවුරු කරන්නට බෑ මේ ශල්ල කර්මය කරේ නිවැරදි ක්‍රමවේදයද. මේ ශල්ල්‍ය කර්මය කරන්ට පාවිච්චි කරපු අවෂද හරියටම තත්වයෙන් හරිට තියෙනවද ඒ ශල්ලකර්මය ඒ අවෂදය නිසා ඇතිවන සංකූලතාවෙන් පස්සෙ ක්‍රියාවලිය වෛද්‍යවරයා හරියටම අනුගමනය කරාද. වෛද්‍යවරයාට අනුගමනය කරන්න්න තිබිච්ච ක්‍රමවේදයමොකක්ද. අනු ගමනය කරපු ක්‍රමවේදේමොකක්ද. මේවා දෙයෝ තමයි දන්. එනිසා අනි අපිටත් ඒක ස්තිරවශයෙන්කි යන්ට බෑ. එන අපි කියන්නේ ඒම ස්තිරවශයෙන් කියන ක්‍රමයක්. යාන්ත්‍රණයක් මේ රටට අවශ්‍යයි. මේ ට දියුණු සෞඛ්‍ය සේවාට යන්නනම් අපි ධනාත්මකවමයි බලන්නේ රිනාත්මක වනි වෙයි බලන්නේ දැන් අපේ සෞඛ්‍ය සේවාවේ ක්‍රමවේදේ යල්පැන ලගිහිලා තියෙන්නේ පරිපාලන ක්‍රමවේදේ යල් පැන කිහිලා. යන්නේ. අපේ වෛ්‍ය ක්‍රමවේද යල්පන ලගිහිලා. තියන්නේ අවසද ගෙන්වන ක්‍රම යල් පැන ගිහිලා තියන්නේ ්‍යාමනය යල්පැන ලගිහිලා තියෙන්නේ මේ ඔක්කොම අවසාන වශයෙන් තාක්ෂණික හොරම කොටස් බවට ක්‍රමාණුකූලව පරිවර්තනය වෙින් තියන්නේ. ඒක නිසා අපි කියන්නේ ඒක තිබිච්ච එක වැරදී කියලා නෙවෙයි ඒක ඉස්සරහට වෙනස් වෙන්න ඕනි කියන. ඒක තමයි අපි කියන සමාජ පරිවර්තනයක ක අර්ථයක්. ඒේ නිසා දැන් හොඳටම ඇති අපි සාක්ෂි සැපෙව්වා. දැන් හොඳටම ඇති අපි මේ රටේ මිනිස්සුන්ගේ මරණ ගනිමින් මේ කාරණාව ඒත්තු ගන්නන්්ඩු ක්සා කර. දැම්ක රටේ ජීපතිවරයට තේරෙන් ඕන ැ මේ සෞඛ්‍යඇමතිවරයට තේරෙන්න්න ඕන. මේ විවේජන කරන මිනිස්සුත්තෙක්ක කරට අතදාගන අත්තල් බඳගන එකතු වෙලා මේ ක්‍රමය වෙනස්කරමු කියලා එකතුවෙන් ඕන වෙලාව. අපිට විමර්සනෝලින් ලියු දහලා වැඩතාහනන් කරනවාගේ කියලා මේ ක්‍රමේ වෙනස් කරන්න හදන්ඩ එපාකිල අපි කියන්නේ. හොඳ අපිට අශ්‍ය. අපේ සෞඛ්‍ය සේවා දියුණු සෞඛ්‍ය සේවාවක් කරගෙන මෙරටේ රෝගීන්ට විශ්වාසයක් ඇතුව රහලකට එන්න පුුවන් තත්වයක් ඇති කරන්න මිස මේ කඩාවට්ටන්න නෙමේ කියනෙ අපි කියනවා.ඒවගේ අපි අවසාන වශයෙන් ඊය දවසේ නීතිඥ සංගමයටත් ලිියුමක් ඇැරිය මෙරටේ සිවිල් සංවිධානවලට පුරවැසියන්ටක කෙහෙලියගේ වැඩක්රි රනිල්ගේ වැඩක් හරි, රජතක වැඩක් හරි කියලා කරබාගෙන ඉන්න බෑ ඊට පල්ල හාට එනකම් මේ. අක්‍රමවත් ක්‍රමවේදයේ ඇවිල්ල ඉවරයි. එනි සාපිී ඉල්ලව නීතික්න සංගමේ, අපිත් එක්කත් අපේ සංවිධනක්ත් ඉන්න නීතිගණවරුන්ගේ. මේ රටේ පුරවැසියන්ට මේ කාරණාව නීතියානුකූල ඉස්සරහට ගෙනියන්ට මේ වෙලාේ අත්වැලක් අවශ්‍යයි. මොකොද රටේ පුරවැස්සියෝ අහිස්සකයි අසරනයි නීතිග්ඥෙක්ලකට ගිහිල්ලා නඩුවක්දාන්න බෑ සල්ලි අතේ නැතුව. එනිසා මොනවැරද වුණත් ජීවිතයකුත් නැතිකරෙනනතව නඩුවක්දාගෙන ඉඩමකුත්තු ගස්ථයාගන්න බැරිනිසා මනිස්සු කටවාගෙනඉන්නවා එස කරුණාගල්ලා. අපිට සහයෝගේ දෙන්න මේරටේ නීතියක් තියෙනවා පුරවැශයකුට අසාධාරණයක් වනොත් සෞඛ්‍යේය වශයෙන්ගේ ඉස්සරහට. න්න ඒම ගෙනනිරිච්චොත්තමයි අපිට මේ සිිස්ටම් එක වෙනස් කරන්න පුළුවන් එ අපි නීතික සංගමය සානීතිය ප්‍රජාවෙන් ඉල්ලනවා මේ රට මේ සෞඛ්‍යමේ ප්‍රශ්නය සඳහා මහජනතාවට ආධාර දෙන්න.ඒ කතා කරන අපිටත් පුුවන්ලං ආදාාර දෙන්න මොකොද අපිවත් ඉදිරියේදී බුණ එක් තැන්වලට ගෙනියන්ඩ පුළුවන් කියන අභියෝගේ දැම්මතුවින් තියෙන.